ඒ සුගායනය කළ ශෂිකා නිසංසලා ජයසුමන ගායන ශිල්පිනිය වෙත සමර උත්තිලිනී පිළිගැන්වීමේ අවස්ථාවයි එළමෙන්නේ. ඒ සඳහා කඩුවෙල මහමෙවුනාව බොහෝ ඥාන අසපුවේ උපස්ථායක කමිටුවේ ලේකම් ජේෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මීට ආරාධනා කර සිටිනවා. ශෂිකා, ඔබ කළ මෙහෙවරයි මේ ඇගෙන්නේ. මහාචාර්ය ප්‍රියාණි පරණගම මැතිණිය අතින් සමරු සිහිවටනය පිළිගැන්වීමේ අවස්ථාවයි මේ. ඉනික් බිතිව අපි ශෂිකාට ඇරයුම් කර සිටිනවා. පිනවත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් තිලිනය පිළිගන්නා හැටියට. පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඬුර ලබා ගනු පිණිස ශෂිකා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ වැනි ප්‍රවීණයන්ගේ හඬින් සහ ජනප්‍රිය ගී හඬවල් වලින් මේ ආධුනිකයන් ලියූ ගේය පද රචනා පණ ලබද්දී ඊට කෘතඥතාව පළ කළ යුතුමයි. අපි මීළඟ නවක ගේය පද රචනාව හඳුනා ගන්නට කැමති. මේ ඒ සඳහා වන හේතු පාඨ ඊට පෙර ආතුව අපි සොයා පිළිසරණක් ගීතය විඳින්නයි කල්පනා කරන්නේ. ආරාධනය අද ගැයුමට ගායන ශිල්පී සමන් ලෙනි. ලෝවින් මා නොලැබ හවුහරනක් භවෙන් භවයේ පතායෙම් හිමියනේ ඔබේ බුදුවදනක් වාසුව හසු යොදුන් මේ කතරේ සොයා යන මං නොතන මේ අඳුරේ කෙවාසුව හසු යොදුන් මේ කතරේ සොයා යන මං නොතන මේ ආයමි හිමියනේ ඔබේ ඔබේ මුදු සිහිලක් සොයා පිළිසරණක් ලෝලෙන් මා නොලැබ හවුහරණක් භවින් භවයේ පතා සොයා ආයමි හිමියනේ ඔබේ ඔබේ
ලැබ හව් හරණක් භවින් භවයේ පතා ආයේ හිමියනේ ඔබේ ඔබේ උතුවදනක් සමන් ඔබ ඒ ගීතේ ඉතාසියුම් තන්පවා මහත් භක්තියෙන් සහ කැපවීමෙන් ගායන හැටි අපි මුව අයාගෙන බලා සිටියා. ඔබේ ගැයුම හරි මනරම්. ඔබේ ගායනය සඳහා ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන්විදුලියේ හරස්සර පළ කිරීමටයි මේ අවස්ථාව එළමෙන්නේ. කඩුවෙල මහමෙවුනා බෝධිඥාන අසපුවේ උපස්ථායක කමිටුවේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මැතිනියට යලිදුවතාවක් අපි ආරාධනා කර සිටිනවා. සමන් ලෙනින් ගායන ප්‍රවීණයාට සහ එවැගේම කලල් දියමත ගීතය සඳහා සංගීතය නිර්මාණය කළ දර්ශන වික්‍රමතුංග සංගීත වේදියාට සමරු සිහිවටන පිරිනැමීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඳුරු ලබන්නට අපි ඔබට ආරාධනා කරනවා. මහාචාර්ය ප්‍රියාණි මෙතනියනි සංගීත ශිල්පියා පැමිණ සිටිනවා. ඔබතුමියට තෙවන වතාවටත් අපි වේදිකාවට ආරම්භ කරනවා. මෙහෙ වූ සංගීත වේදිකට හරසර පළ කරන්න ආයි වේදිකාවට ආවට කිසිම වරදක් නැහැ. ඔබට වැටහෙනවා රසවතුනි සුදීමතුනි මේ ආධුනිකයන්ගේ ගේය පද රචනා ගීත ලෙස පණ ලබන්නේ ප්‍රවීණයන්ගේ ඇසුර සහ ආශිර්වාදය ලැබමින් වග අපි ආරම්භයේ සටහන් කරන්නට යෙදුනා. ලැබුණු 700කට 800කට අධික ගේය පද රචනා ප්‍රවීණයන්ගේ ඇගයුමට සහ ප්‍රවීණයන්ගේ විචාරයට නොමදව ලක්ුණු බව එමතු නොවේ. ඉන්දු තෝරාගත් අවසාන ගීය පද රචනා 11 ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬින් ගැයෙද්දී එයට සංගීතය සැපයුවේ මේ මොහොත වන විට ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ සහ දක්ෂ හැකියාවෙන් පිරිපුන් සංගීතවේදීන් අතින් වග දැන් ඔබට ඉතාමත් මොහොතින් පැහැදිලිවි. එහෙමනම් ගෞතම බුදුරජාණන් වහන්සේ පුදන මීළඟ ගීතය පූර්විකා. උපතින්ම ඇයගේ දැස් නොපෙනේ. එනමුදු උතුම් සිරි සදහම් ඇගේ දෙසවනට වැකේ. සැදෙහින් සිත පිරී ගිය දිනක ඇය මෙසේ සිතයි. සම්බුදු හිමි රජුනි, පිළිරුවකින්වත් ඔබ වහන්සේ දැකගන්නට මා දෙනෙත් පින්කොට නැත. මා දෙනෙත් පියාගන්නම්. සිහිනයකින් හෝ මාහට ඔබ වහන්සේ දක්නට ලැබේවා. දෙතිස් මහා පොලිස් ලකුණින් ශෝභමාන වූ බුදු හිමිරුවක් හැබෙහින් දකින්නට නම් මෙතේ බුදුන් පහළ වනතුරු තවත් බොහෝ කල් ගත කළ යුතුය. මේ බියකරු සසරේ එතරම් දුර යෑම මහා වෙහෙසකි, අනතුරකි. එනිසා ඒ කෙලෙස් දුක්ගිනි නිවා ඔබගේ සසුනිහිම නිවන් දකිනෙමි. ඇය අප්‍රමාදීව ධර්මය ප්‍රගුණ කරයි. අවසන ඇය මෙසේ කියයි, තවත් රුවක් දකින්නට මා නොපතමි. දෙනුවන නොපෙනී ගියාට කම් නැත. උතුම් සම්බුදු රජුනි, සදහම් රැස්තුලින් ලෝතුරු දහම් කැඩපතට එදී මම සිත්සේම ඒ උතුම් ධර්මයෙන් ඔබ වහන්සේගේ රුව දැකගත්තෙමි. ගීතය ගැයීමට ගෞරවනීය ආරාධනය ගායන ශිල්පිනී ගයත්‍රී අශ්විනී රාජපක්ෂට. ගේය පද රචනය ඒ ප්‍රසාද්. ඔබතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉදිරියට සංගීතවත් කළේ රුවන් ශ්‍රී වල්පොළ. Thank you.
මම කොළඹ වෛද්‍යපීඨ ශිෂ්‍යෙක් විදියට අධ්‍යාපනය ලැබන කාලේ නයන ආරෝග්‍ය ශාලාවේ සායනික පුහුණුව සඳහා ගිය අවස්ථාවේදී මට මුණ ගැහුණු රෝගියෙක් පිළිබඳව තමයි මම මේ ගීතය රචනා කරේ මීට වසර 3කට පමණ ඉහතදී. ඉතින් ඇත්තටම මට හිතුණ දේ තමයි ඒ අවස්ථාවේදී අපට මේ මසසින් අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දැකීමේ වාග්ය නැති වුණත් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේව දැක ගන්න පුළුවන් නම් අතරම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනත් උන්වහන්සේගේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න කියලා. ඉතින් අපේ පින්වත් කිරිබත්ගිරි ඥානানন্দ ලොකු ස්වාමීන් වහන්සේ අපට නිතරම වීරිය වඩන්න කියලා අපට උපදෙස් දෙන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වීරිය කරන්නට කියලා. ඉතින් ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඒ භගවා ගුණයට උපහාරයක් වශයෙන් තමයි මේ ගීතය රචනා කළේ. ඔබ සැමට තෙරුවන් සරණයි.